පැහැදිලිවම අපේ අපේක්ෂකවරුන් මේ වෙනකොටත් ගෙයින්ගෙට යෑම සහ ගම්මට්ටේම ඇතිවන ව්‍යාපාරය අපි ආරම්භ කළා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ අපි මුණදීපු අභියෝග එක්ක මම හිතන නැවත වතාවක් අපි පාක්ෂික ගාවට ගිහිල්ලා කරුණු කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඉතින් මේ වෙනකොටත් අපේ පක්ෂයේ අපේක්ෂකයන් ඉතාමත් සක්‍රීයව ගම්මට්ටමින් මැතිවන ව්‍යාපාරය නියැලෙනවා. පැහැදිලිවම අපේ මතවාදය නියෝජනය කරන බහුතරයක් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරවීම තමයි අපේ අරමුණ. වැට බෝ වේවා වර්කි ඇප් එකෙන් ජොබ් එක. නෑ මම ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙන්නේ මොකද ඒකට හේතුවක් තියෙනවා. එක පැත්තකින් පක්ෂයක් විදියට මට වක්කීමක් තියෙනවා අපේ අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම සඳහා උන්ට සහයෝගය ලබා දෙන්න. යම්කිසියකින් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලැයිස්තුවෙන් ඉල්ලුවනම් මගේ බහුතර කාලයක් මට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ මැතිවරණ සමයේ කාලය වැය කරන්න වෙනවා. ඒ හින්දා පක්ෂය තීන්දුව කරා නෑ මේ වෙලාවේ මැතිවරණ මෙහෙයවීම සඳහා මාව පාවිච්චි කළ යුතුයි කියන කාරණේ. ඉතින් ඒ අනුව මමත් ඒක පිළි අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙලා මේ අපේ අපේක්ෂක ලැයිස්තුව ජයග්‍රහණය කරවන්න උපරිම සහයෝගය ලබා දෙනවා විතරක් නෙවෙයි බහුතර මන්ත්‍රී පිරිසක් ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරනවා. දැන් මේ රනිල් මහත්තයාට සහාය දෙන්න ගියා පිරිසක් දැන් ගෑස් සිලින්ඩරෙන් එනවා. දැන් 2.24 කඩන් වටින පොහට්ටුව මේ අය කඩන් ගියේ හින්දද? හේතු ගොඩක් තියෙනවා. එක එක හේතුවක් ප්‍රධානතම හේතුවක් අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක සංධානගත වීම ප්‍රධානතම හේතුවක් විදිහට මම දකිනවා. හැබැයි මේ වෙලාවේ රට වෙනුවෙන් අපිට කළ යුතු හොඳම තීන්දුව අපි ගත්තා. පක්ෂය හෝ අපේ මතවාදයට වඩා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ගත යුතු හොඳම තීන්දුව අපි ගත්තා. ඒකම තමයි අපේ බහුතරයක් ඉහළ පෙළේ නායකයෝ පක්ෂය අතහැරලා ගියා. ඉතින් පැහැදිලිවම අපි අපිට නොගැලපෙන දීගයකට ගියාම නෑදෑයෝ අතහැරලා ගියාම ඉතින් පහුල කඩන් වැටෙනවා. ඉතින් අනුව පක්ෂයේ යම්කිසි පසුබෑමකට ලක්වන බෑ මම සතුටු වෙනවා. අපි මතවාදය ආරක්ෂා කරන්න අපි කණ්ඩායමක් පක්ෂය ආරක්ෂා කරන්න අපි කණ්ඩායමක් මැතිවරණ ඉදිරිපත් වෙලා මම හිතනවා ප්‍රතිඵලය කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සහ පාක්ෂිකය ජයග්‍රහණය කරා කියන කාරණය මට පැහැදිලිවම කියන්න පුළුවන්. මැතිවරණ ජයග්‍රහණය කරේ ජේවිපී එක. හැබැයි දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ජයග්‍රහණය කරා කියන කාරණය මට පැහැදිලිවම කියන්න පුළුවන්. මොකද අපිට පක්ෂයක් තියෙනවා. අපිට අනාගතයක් තියෙනවා. අපිට දැක්මක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. සහ අපිට නායකයෝ ඉන්නවා. රාජපක්ෂ දේශපාලන ඉවරද? හොඳට රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉවරද නැද්ද කියන කාරණේ තීන්දු ගන්න මෙරට ජනතාව. ඉතින් අපි 1977 පරදුනා. 77 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බෙලියත් ආසනයෙන් පරදුනා. පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරු හිටියෙත් නැහැ. ඉතින් මම හිතන්නේ රාජපක්ෂලාද නැද්ද කියන කාරණේ නෙවෙයි. මෙතන වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නැත්නම් මහින්ද රාජපක්ෂ කියන නායකයාගේ ප්‍රතිපත්ති සහ දර්ශනය මේ රටේ දේශපාලනය තුළ තියෙනවද නැද්ද කියන කාරණේ. ඉතින් මම ආදරත් විශ්වාස කරනවා. අද මහින්ද රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් එක මහින්ද රාජපක්ෂට අයිති බ්‍රෑන්ඩයක් නෙවෙයි. ඒක ඊට එහාට ගිහිපු ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුලේ ගොඩනැගිච්චාර. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායකලා ගොඩනගපු බ්‍රෑන්ඩ් එක හා සමානව අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ ගොඩනැගිලා තියෙන බණ්ඩාරනායක පදනමක් දැක්කේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ පොහට්ටුව ගොඩනැගිලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ දැක්ම සහ ප්‍රතිපත්ති සහ මයින් චින්තනය දැක්කේ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ රාජපක්ෂරු දේශපාලනේ හිටියත් නැතත් මම විශ්වාස කරන ප්‍රතිපත්ති මරන්න බෑ. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්තයා. ඔව් නැද්ද මේ මහමැතිවරණයට? නෑ එතුමා තම පෞද්ගලික කාරණයක් මත විදේශගත වුණා. ඉතින් එතුමා මැතිවරණයට අපිට උදව් කරනවා. හැබැයි අද පොහට්ටුව අලුත් වෙලා තියෙන්නේ. අලුත් පිරිසක් ඉන්නේ. තරුණ පිරිසක් ඉන්නේ. අපි අපේ මේ රටේ ඒකීයත්වය සහ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන සමාජ ආර්ථික පසුබිමක් තුළ ඒකීය රටක් තුළ මේ රට සංවර්ධනය කළ යුතුයි කියන කාරණය වගේම දේශීයත්වය ගරු කරන දේශීය ව්‍යවසායකයා ව්‍යාපාරය ශක්තිමත් කරමින් යන ගමනට අපි අලුත් මුහුණුවරක් ලබා දෙමින් අලුත් පිරිසක් අලුත් තුණු පොහට්ටුවක් තුළ ඉදිරි දේශපාලනය තුළ මේ රටේ ආණ්ඩුවක් සහ ශක්තිමත් ආණ්ඩුවක් සහ මේ රට ආර්ථික සමාජ දේශපාලන ස්ථාවරත්වය අරගෙන යන්න අපි කටයුතු කරනවා. ඒ කියන්නේ ඉස්සරහට පොහට්ටුනොත් එන්නේ අලුත් පිරිසක් අලුත් තරුණ පිරිසක්. පැහැදිලිවම අද අපි නාම යෝජනා දීලා තියෙන පිරිස දිහා බැලුවම ලංකාවේ උතුරේ යාපනයේ ඉඳන් දෙවුන්දුර තුඩුව දක්වා පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දුර තුඩුව දක්වා අපි අලුත් දක්ෂ උගත් වගේම බිම අඳුරන. මොකද සමහරලාට අපි ප්‍රායෝගිකව බුද්ධිමතුන් කියලා කිව්වත් සමහරලාට බුද්ධිමතුනුත් දේශපාලන වාසි ගන්න බොරු කියනවා. බොරු කියලා ඇවිල්ලා කියනවා මම දැනන් හිටියා මං කිව්වේ බොරුවක් කියලා. හැබැයි මැතිවරණයට වාසි වෙන හින්දා මම බොරුවක් කිව්වා කිව්වා. උගන්ඩ ප්‍රශ්නේ පේනවනේ. හැබැයි ඕනම ඡන්දෙක රාජපක්ෂල කියන්නේ ඉහළින්ම හිටියා. ලොකු ඡන්ද ප්‍රමාණයක් ගත්තා. ඇයි මොකද උනේ මේකට කඩා වැටෙන හේතුව මොකද්ද? අර උන්චිල්ලාව ගියාම ආපස්සට එනවා. ඉතින් ඒ වගේ තමයි දේශපාලනේ. දේශපාලනේ හැමදාම කවුරු බලේ ඉන්නේ නැහැ. අපි ජනතාව එක්ක දේශපාලනය කරනවා. ජනතාවට අපි අවශ්‍ය නම් අපි ඉන්නවා. ජනතාවට අවශ්‍ය නැති වෙලාවට අපි යනවා.
හැබැයි අපි ප්‍රතිපත්ති කරුක දේශපාලනයක් කරනවා අපි බලය ලබා ගැනීම පිණිස తాවකාලික ප්‍රතිපත්ති වෙනස් කළා දැන් අද කොහොම හරි අපි ආණ්ඩු බලය ලබා ගන්න ඕන කියන සාවරේ අපි නැහැ අපි එදා හිටු ප්‍රතිපත්තියම අදත් අපි ඉන්නවා අපි හෙටත් ඉන්නවා මේ ප්‍රතිපත්ති පිළිගන්න තාක්කල් ජනතාව අපි ආරක්ෂා කරයි ජනතාව අපිට ඡන්දෙ දෙයි ඒ ප්‍රතිපත්ති ජනතාවට අවශ්‍ය නැහැ කියලා තේරි දවසට අපිට විරුද්ධව ඡන්දේ පහුගිය මැතිවරණ වුණා වගේ හැබැයි එහෙම කියලා අපි බලය ලබා ගැනීම පිණිස ඉන ඕනෑම ප්‍රතිපත්තියකට ඕනෑම දෙයකට ඔළුව වනලා ඌ අපි දැන් අපිටත් බලයට එන්න ඕනේ අපි එහිඳ ගිහිල්ලා වෙනත් සංක විකල්පට වලට යමු අපි මේ රටේ දේශපාලන චින්තනයේ අපි විශ්වාස කරපු දේශපාල බලවේගය අපි අතාරිමු කියන දේශපාලනේ අපි නැහැ ඉතින් පැහැදිලිවම අපි මේ රටේ විශ්වාස කරන දේශපාලන බලවේගයක් තියෙනවා දින්න හෝ පෙරදුනා අපි බලවේගය ආරක්ෂා කරනවා මට විශ්වාසයක් තියෙනවා යම් කිසි දවසක ජනතාව නැවත වතාවක් ඒ දේශීයත්වයේ කේන්ද්‍ර කරගත් ආර්ථික සමාජ දේශපාලන ප්‍රතිපත්ති වලට නැඹුරු වෙනවා. දැන් මෙදවන කොමිසම නිවේදනය කරලා තියෙනවා කොළඹ වැඩිම තමයි කොළඹ දේශපාලනයේ වියදම. කොහොමද පක්ෂයක් විදියට කොච්චර වියදමක් කරන බාරුත්. ඒ පිළිබඳව අපි මැතිවරණ කොමිසමට දැනුම් දීලා තියෙනවා ජනාධිපතිවරණයේ වියදම. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණෙත් එක් එක් අපේක්ෂකයෝ වියදම් දරනවා. මම හිතන අවම වියදමකින් මැතිවරණය මෙහෙම තමයි අපේ ඉලක්කය. මොකද අවසාන වශයෙන් අපි අවසානයේ අපි මේ මොන කාර්යය කරත් මම හිතන්නේ පාක්ෂිකය අතරට අපි යන්න ඕනේ. පහුගිය ජනාධිපතිවරණයේ ටීවී රේඩියෝ මාධ්‍ය ඔබතුමාලා කිසිම මාධ්‍යකම ඇඩ්යක්වත් දැම්මේ නැහැ ඇඩ්යක්වත් දැම්මේ නැහැ හැබැයි අපි මැතිවරණ බිම් මට්ටමේ කරා ඉතින් මම හිතනවා අපි පැහැදිලිවම මේ මැතිවරණය තුලත් අපිට වියදම් කෙසේ වෙතත් අපි පාක්ෂිකය ගාවට යනවා කෙසේ වුණත් පාඩුව උනේ ඔබතුමාට නේද මේක ඒ කියන්නේ මම කියන්නේ මේකයි ජනාධිපතිවරණයට ඔබතුමා ඉදිරිපත් වුණා විතරයි ඔබතුමාගේ නම කැලලක් ඇති වුණා කවුරු ඕ නිසා ඒකෙන් ලොකු බලපෑමක් ඔයා පාඩුවක් වුණාද නෑ මං හිතන්නේ නෑ මොකද මම නියෝජනය කරේ බලවේගයක් මම අසීරු අවස්ථාවේ තමයි මම නායකත්වය දුන්නේ මම සතුටු වෙනවා ඉතින් පිච් එක හොඳ වෙලා හොඳ වෙච්ච වෙලාවට බැට් කළා වැඩක් නෑනේ පිච් එක නරක වෙලාවට බැට් කරන්න ඕනේ අමාරු වැඩ නාමරාජ තමස් මහත්තයා කියලා මේ වෙලාවේ ඇවිල්ලා නෑ මම විශ්වාස කරන්නේ නෑ ඒක මොකද මං හිතනවා මම පන්නරයක් ලැබුවා මම ඉගෙන ගත්තා සහ මේ රටේ ජනතාවට නාමරාජ පක්ෂ කියන්නේ කවුද කියන කාරණේ ඒත්තු ගැන්නුනා අන්තිම පස්සේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂාව සම්බන්ධව පස්සක් තියෙද වාහන මොකද අරන් යටන් යන්නේ නැහැ ඉතින් යම් යම් ආණ්ඩු බලයට ආවම යහපාලන ආණ්ඩු ආමත්තු වගේ දේවල් කරා ඉතින් මේ ආණ්ඩු වෙනුත් යම් ලිඛිතව දැනුම් දීම් කළා තියෙනවා ඉතින් මං හිතනවා අපි ආරක්ෂක අංශ එක්කත් සාකච්ඡා කරලා මේ පිළිබඳව අපි තීන්දුවක් ගමු මොකද ආණ්ඩු මාරු වෙනකොට අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා කියලා කිව්වත් මේ අයගේ හැසිරීම බැලුවම මට නම් කිසිම වෙනසක් පේන්නේ නැහැ පරණ විදියටම හැසිරෙන්නේ. එතුමා දකින්නේ මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහත්තුමාගේ පෙකාසි සම්බන්ධව. නේද? එතුමා ප්‍රකාශයක් කළා හිත හිත එතුමා හිටපු ජනාධිපතිවරයා. ඉතින් දැන් මේ විශ්‍රාම යෑම ගැන කතා කරන්නේ. ඉතින් කවුරුත් විශ්‍රාම ගිහලා නැති පාටක් පේන්නේ. එතන නෑ. අපි කියන්නේ එතුමාට පොලිං ගියක් ඇතුවේ බඩු අඩුවේ මේගොල්ලන්ට ඒ කියන්නේ පළපුරුදු ඇති කට්ටි ඉන්නේ සිලින්ඩරේ. සිලින්ඩරේ ජයග්‍රහණය කරන්න කියලා කියන්නේ. ඉතින් එතුමාගේ ජනාධිපති මැතිවරණයේ සටන් පාඩයත් ඒක. එතුමාගේ ජනාධිපති මැතිවරණයේ සටන් පාඩයත් ඒක. ඉතින් මම හිතන්නේ අපේ රටේ වැරද්ද තමයි ප්‍රතිපත්ති සහ අනාගතවාදී දේශපාලනයට වඩා සිහින ලෝකමවල දේශපාලනය කරනවා පිටරට රාජපක්ෂ හොරගම් කරපු සල්ලි තියෙනවා අපි බලයට ආපු ගමන් ඒ සල්ලි ගේනවා අපි ණය ගන්න ඕනේ නැහැ කියනවා බලයට එනවා ආවට පස්සේ කියනවා අපි දේශපාලන වේදිකාවේ බොරුවක් කිව්වේ වෙලාවේ අපි දැනන් හිටිය එක බොරුවක් කියලා ඒත් අපි කිව්වා දැන් ප්‍රබන්ධයක් හදනවා කතාවක් හදනවා ඒ වගේම කියනවා තව කෙනෙක් කියනවා අපි ආවේ නැත්නම් පෝලිං හැදෙනවා ලයිට් කැපෙනවා මම හිතන්නේ මේ දේශපාලනේ අපි ඈත් වෙන්න එපේ ඉතින් අපි විශ්වාස කරනවා අද අලුත් දේශපාලන බලවේගයක් රටේ ගොඩනගෙනවා කියලා. හැබැයි ඉතින් අවසානේ බැලුවම මේ හැමෝම පරණ තැටියම තමයි රත් කරන්නේ. රනිල් රාජපක්ෂ කියන නමක් ඇදුණානේ. අවසාන රනිල් රාජපක්ෂ නමක් ඇදුණා මාව වැල් පාර්ලිමෙන් එතර ගන්න වඩාගෙන යන්න කියන වඩාගෙන යනවා කියලා කිව්වා. ඉතින් මාව අතහැරලා ගිහිල්ලා තින බල යනකොට. අතහැරියේ නැහැ මම පැන්න වැල් පාර්ලිමෙන්. ඒක ළමයා දාලා කියලානේ. ළමයා. ඉතින් මම ගියේ නැහැ. මොකද මගේ ප්‍රතිපත්තිය එතුමාගේ ප්‍රතිපත්ති වෙනස්. ඉතින් මං අහන්නේ බලේ ලබා ගැනීම පිණිසයි අපි ප්‍රතිපත්ති පාවල දෙන්නේ. මම එකට සූදානම් නැහැ අපේ කඳුරේකට සූදානම් නැහැ මොකද දේශපාලනය කියන්නේ තමන් හැමදාම ආණ්ඩුවේ ඉන්න ඕන කියන එක නෙවෙයි මම එදත් කිව්වා 94 ඉඳන් කැබිනට් මණ්ඩලෙ හිටපුවා හිටියා අද මම සතුටු වෙනවා ඒ කැබිනට් එක නැති එක ගැන මොකද 94 ඉඳන් එකම කට්ටිය හැබැයි බැනුම් අහන්නේ රාජපක්ෂලා